තාත රට්‍රස් ආවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. ආදරණීය සහෝදරයන් සහෝදරවරුනි, අපි අද ජාතික ජනබල ගැටියට මේ කම්පා නගරයට පෙළපාලකින් ඇවිල්ලා උද්ඝෝෂණ පෙළම ඇවිල්ලා මේ උද්ඝෝෂණ රැස්වීම පවත්වන්නේ රනිල් රාජපක්ෂ පාලනය ජනතාව මර්ධනය කරමින් තියෙනවා. ඒක නිමා කර යුතු දින ඉක්මනින්ම. එනිසා රනිල් රාජපක්ෂ පාලනයේ නිමාව ඉක්මනින් සම්පූර්ණ කිරීමට සියලු ජනතාවට ඒක රාශි වෙන්න කියන පණිවිඩය දෙන්න තමයි අද අපි මේ ඇවිල්ලා තියෙන්නේ මෙතන. රට පුරාම මේ විදිහට උද්ඝෝෂණ පවත්වමින් යනවා. රට පුරාම අපි ජනතාවත් එක්කලා කටයුතු කරමින් යනවා. අපි විශ්වාස කරනවා ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහල චන්ද කල් දාලා පරාජය වළක්වන්න පුළුවන් වුණාට ඇයට රනිල් වික්‍රමසිංහට පරාජය වළක ගන්න බෑ. පරාජය පොඩ්ඩක් පස්සට දා ගන්න පුළුවන්. ඒස අනිවාර්යයෙන්ම මාස කිහිපයකින් අඩුගානේ මාස 14කින් 15කින් රනිල් වික්‍රමසිංහලව ගෙදර යවලා ජනතාවගේ ආණ්ඩුව හදන්න ජනතාවත් එක්ක ලෑස්ති කියලා අපි කියන්න ඕනේ තමයි. රනිල් වික්‍රමසිංහ චන්ද කොච්චර කල් දාන්නද? එයා වුණා පළවත් පහන් චන්ද කල් දම තමයි නේ. අපි අධිකරණයට ගිහින් තියෙනවා. උද්ඝෝෂණය කරනවා. විද බලවේග තන්දි ඉල්ලමින් ඉන්න නිසා අපි විශ්වාස කරනවා එයාට මේක තියන්න වෙනවා. ආ නොතිබ්බොත් එහෙම යා මේක නොතිබ්බත් එයාට අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ ජනාධිපතිවරුන්ට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට වැඩි කාලයක් නැහැ. ලබන අවුරුද්දේ අගෝස්තු වෙනකොට ජනාධිපතිනේ පටන් ගන්න ඕන. විශ්වාස කරනවා අපේ රටේ මේ වෙනකොට ජනාධිපතිවරුන් එකති ජයග්‍රහණය සඳහා වැඩිම වාසිය සහිත පක්ෂය ජාතික ජන බලවේගය වැඩිම වාසිය සහිත පුද්ගලයා අංගසනක් සෞදන් නිසා අපි කියන රහිත ඔය පොඩි ජන්නෙන් පරදින්න බය නම් අපි ලෑස්තියාව ජනාධිපතිවරුන් එකෙන් ගෙදරවල ජනතාවගේ අංග හදන්න නිසා ඕනනම් මාස 4 10ක් 15ක් කට්ටි පැන වෙන්නේ කියලා. ඒස කට්ටි පයින්න පුළුවන් කාලේ වැඩි ඇතක නැහැ. අවුරුද්දක් මාස 14ක් කට්ටි පැන පැන දීවේ. ඊට පස්සේ යාට ඡන්ද දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පාලනය පරාජය පත් කළ යුතු. ඇයි? රනිල් වික්‍රමසිංහ පින්නට ජනාධිපති වෙලා දැන් මොකද කරමින් ඉන්නේ? රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. රටේ ජනතාව දුක් විඳිනවා. බඩුමිල වැඩි වෙනවා. අධ්‍යාපනය කඩාගෙන වැටෙනවා. සෞඛ්‍ය සේවය කඩාගෙන වැටෙනවා. මුළු රටම එකම විකාරයක් බවට පත් වෙලා තියෙනවා. දරුවන්ට කන් දෙන්න විදිහක් නැහැ. පත්‍ර වාර්තා තියෙනවා හරියමං කෑවෙලක් නැති ජනතාව ලක්ෂ 75ක් කියලා දුප්පතුන්ගේ ගොඩට ලක්ෂ 40ක් අවුදන් එකතු වෙලා තියෙනවා. මේ ඔක්කොම තීතිය අපට කියනවා සුරංගනා ලෝකයක් වෙනවා. මොකද්ද රට හැදෙන එකක් ගැන අපිට කතා කරනවා. එයා අපිට කතා කරමින් ඉන්නවා එයා ලංකාවේ ජීවන බර අඩු වෙනවා කියලා. එයා අපිට කතා කරමින් ඉන්නවා ආර්ථික සංවර්ධනය වෙනවලු. එයා අපිට කියනවා රුපියල ශක්තිමත් වෙනවලු. එයා අපිට කියනවා සංචිත පිරලලු. ඉතින් අපි කියනවා එහෙනම් තියන්නකෝ ඡන්දේ. සල්ලි නැහැ කියන චන්දන තියෙන්නේ. තියන්න කො චන්දි. මේ බොරු කතා කරගෙන ඉන්නවා. ඒකද ඇත්ත? ඇත්ත එක නෙවෙයි. දැන් මේ රටේ ජනතාවට මේ රට එපා වෙලා තියෙන්නේ. මේක ජීවත් වෙන්න බෑ. ඒ නිසා මේ ආණ්ඩුව පෙරලන්න අරගලේ කරන ජනතාවරෙන් අනිත් කවුරුත් කල්පනා කරන්න මේකෙන් පැනලා යන්න. රනිල් වික්‍රමසිංහ අපට පෙන්වන සුන්දර රටක් ගැන ප්‍රශ්න අඩු වෙන රටක් ගැන සංවර්ධනය කරන්න පුළුවන් රටක් ගැන සීන පෙන්වන. හැබැයි වෙලා තියෙන මොකද්ද? ලංකාවෙන් රට පයින් හැමෝම උත්සාහ කරමින් ඉන්නවා. මේ ළඟදී අපි දැක්කා ඔය ක්‍රීඩාවක් තුම්පිම ක්‍රීඩාව පයින් ක්‍රීඩකයා ස්විස්සර්ලන්තෙට ගියා ක්‍රීඩාවකට. මොකද සිද්ධ වුණේ? තුම්පිම පයින් ගියා මිනිහ අන්තිපිම පැන්නා. ආයි ලංකාවට ආවේ නැහැ. ඉතින් ක්‍රීඩකයෝ නමක් තියෙන ක්‍රීඩකයෝ විශාල ගෞරවයක් තියෙන ක්‍රීඩකයෝ රටින් පැනලා යනවා නම් ශ්‍රී ලංකාවට ගියා පැනලා යනවා නම් රට මොකද්ද? ළඟදී අපි දැක්ක වාර්තාවක් එංගලන්තයේ යනවා පොලිසිය මාතෘ 6 දෙනෙක්ද කොහෙද සම්මන්ත්‍රණයකට. ප්‍රතිඵලය මොකද්ද? එක්කෙනා ලංකාවට එන්නේ පහක් පැනලා. දැන් මොකද රට මේක? පොලිසිය මහත්වරු පහකට ෆයින් සිද්දලා තියෙනවා නම් ඒ කියන්නේ මොකද්ද මේ? අපි දන්නවා පොලිසිය මහත්වරු ඉන්නේ අමාරුවෙන්. ඔය කාකි කෝට් එක ඇඳලා හිටියට අපි ඉස්සරහෙන් අපි දන්නවා හදවතේ ගැහෙන්නේ මොකද්ද කියලා. හදවතේ ගැහෙන්නේ මාලිමාව කියලා. ඒක අපි දන්නවා. නිසා ඒක වස්තාව කරන්න අපි දන්නවා ඔයගොල්ලෝ අපි දෙක කියලා. මේ පහක් පයින්නවා. ඒ පහ හොයන්න 25ක් යවමුද? යවුවොත් 25ක් පයින්නවා. ඒ නිසා මේක කවුරුත් ඉන්න කන්දරයක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මේක විනාශ කරමින් ඉන්නේ. ආර්ථික හදන කතන්දර බොරු. එක පැත්තෙන් කියනවා මොකද්ද? උද්දමනේ අඩු වෙනවලු. උද්දමනේ තනි ලකමට ගේනවලු. අපි දැන් උත්තරම දන්නවා. උද්දමනේ කියලා කියන්නේ අකණ්ඩව වැඩි වෙන බඩුමිලට. බඩුමිල අකණ්ඩව වැඩි වෙනවනම් උද්දමනේ එක. දැන් රනිල් කියන උද්දමනේ අඩු කරනවලු. එහෙනම් බඩුමිල අඩු වෙන්නේ නැපයි. වෙලා තියෙන්නේ මොකද්ද?
උද්දමනේ වැඩි කාලේ කුකුල් මස් කිලෝ ගත්ත අපි 1200ට රැන්ගේ උද්දමනේ අඩු නම් 1600යි බුදුන් බහිල්ලා කේ උද්දමනේ උද්දමනේ වැඩි කාලේ අපි ගත්තා මාළු කිලෝ රුපියල් 2000ට දැන් 2500 3000යි මේක බුදුම උද්දමනේ උද්දමනේ අඩු වෙද්දි බඩු මිල වැඩි වෙනවා ලෝක කොහොත් නේ මේ ජාත්‍ය ආර්ථික විද්‍යාව ඒ නිසා මේ බොරු කරන්නේ මම පෑම් කරන්නේ රට ණය කර කර යනවා රට වට්ට වට්ට යනවා රට විකුණ විකුණ යනවා අන්තිම සම්පත තිබුණන් ගන්න යන්නේ අපි දන්නවා මහින්ද රාජපක්ෂල බලයට ආයත් මොකටද මහින්ද රාජපක්ෂල ගෝඨාභය රාජපක්ෂල 2019 බලයෙල්ලුවේ රයිල්ව පරද්දන් රයිල් ජම්මේ රට බේරගන්න විකුණන එක නවත්තන්න විකුණවපව් ගන්න අද වෙලා තියෙන්නේ මොකද්ද ඒ මහින්ද රාජපක්ෂලම පරද්දන් ආපු රයිල්ව ජනාධිපත කරගෙන රයිල් විකුණන කොට පිටිපස්සෙන් අත උස්සනවා ලැජ්ජ නැ කොහොත්තුට ලැජ්ජ නැ මහින්ද රාජපක්ෂලට එනිසා දැන් මහින්ද රාජපක්ෂලයි රයිල් එකෙන් දෙගොල්ලක් නැවේ එක ගොල්ලක් බෙදලා හිටියද එකම එකයි දැන් අපේ රටේ දේශපාලන බලයක ගොඩක් නැ දෙකයි තියෙන්නේ මොකද්ද එකක් තමයි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ජනතාව නියෝජනය කරන වැඩ කරන ජනයා ගොවි ජනයා දීවර ජනයා උගතුන් බුද්ධිමතුන් වෘද්ධිකයන් මේ හැමදෙනාම හමුදාය පොලිසිය මහත්තු කවුරුත් ආශිර්වාද කරන ඒ බලවේගය තමයි රට හදන බලවේගය ජාතික ජන බලවේගය ඊට එහාට තියෙන අනිත් ඔක්කොම රටට හතුරු රට විනාශ කරපු ඒ සාපි ඔබෙන් අහනවා අවුරුදු 75 30 රට විනාශ කරලා තියෙනවා ඒ විනාශ කරපු රට විනාශ කරපු උන් ඇවිල්ලා අපට හදා දෙයිද නෑ රහින් වික්‍රමසිංහ මොකද්ද මේ කරන්නේ මිනිහට පිනට හම්බුණා ජනාධිපතිකම දැන් මිනිහා ජනාධිපතිකමෙන් ආතල් ගන්නවා එහෙමද නැද්ද ආතල් ගන්නවා රැස්වීම හද හද රටවට යනවා එකක උත්සව ගියා ගන්නවා ගිය පෙබරවාරි මාසේ අපිට මතක පෙබරවාරි මාසේ අගහරියේ පෙරහැර කුත්තියා ගත්තා නුවර මිනිහා වෙනුවෙන් පෙරහැරවල් කරව ගන්නවා උත්සව තියා ගන්නවා සන්තෝෂයෙන් ඉන්නවා රටේ සල්ලි නැහැලු ඩොලර් නැහැලු හැබැයි කවද බැලුවත් ලංකාවේ රට ගිහිල්ලා රට යනවා වැඩකට දෙවලන් කමකුත් නැහැ මල ගෙවල් වලට යනවා මගුල් ගෙවල් වලට යනවා ළඟදී රජින මල එංගලන්තේ මිනිහා මල ගෙදර යනවා ජනතාවගේ සල්ලි විනම් කරගෙන රජින කවුද යාගේ මල ගෙදර යනවා ඊට පස්සේ අලුත් සජ්ජුව දිවුරුම් දුන්නා ආයකටත් යනවා මල ගෙදරත් යනවා මගුල් ගෙදරත් යනවා මහජනතාවගේ සල්ලි ලෝක ප්‍රාම යනවා ඒ නිසා රයිල් වික්‍රමසිංහ මේ දස්සල ජනාධිපතිකමෙන් ආතල් ගන්නවා හා කමක් නැහැ පොඩි දවසයි මාස 14යි 15යි 3යි ආතල් ගන්න ඒ ආතල් ගන්න විතරක් නෙවෙයි එයාගේ පැරදිච්ච UNP එකේ වට හිටපු නායකින්ට සැප දෙනවා සැප දෙමින් ඉන්නේ විවිධ තනතුරු දෙනවා ජනාධිපති උපදේශකම් දෙනවා මහජන මුදලින් නඩත්තු කරනවා ජනතාව පරද්දපු රයිල්ගේ නායක UNP නායකයන්ට රයිල් වික්‍රමසිංහ විවිධ තනතුරු දීලා මහජන මුදලින් නඩත්තු කරනවා එම තමයි ළඟදිම තමයි නවීන් දිසානායකට උන්නේ මොකද්ද ආණ්ඩු කාලකමක් දුන්නා UNP හිටපු නියෝජන නායකේ මේ තමයි කියන්නේ මොකද්ද මිනිහාගේ චේතනාව දෙනවා කියලා ළමයින්ට පොත් බෙදන්න අහන්න තියෙන්නේ නේද? එයාගේ චේතනාව දෙනවා ළමයින්ට පොත් බෙදන්න අඩු ගන්න වේතනේ චේතනාව දෙනදි මිනිස්සු ආණ්ඩු කාලකම් කරන්න යනවා. ඒ නිසා රට විනාශ කරමින් යන්නේ මේක වට්ටමින් යන්නේ අපේ රටේ වටිනා සම්පත් විනාශ කරමින් යන්නේ ඉන්නතර වෙන්නේ නැතුව රට විකුණනකොට රට වටනකොට ජනතාව මත බරපතලනකොට ඊට හේරේව ජනතාව නැගී සින්න බව දන්න නිසා අන්නේ කටවල් වහන්න උත්සාහ කරනවා අපි සාමගාමි සාමකාමි පාගමනක් කෙනකොට කාටවත් තරදක් නැතු පාගමනක් කෙනකොට ඒව නවත්තන්න පොලිසියට බල කරලා වාරණ යොදන්න උත්සාහ කරමින් ඉන්නවා අපි දන්න පොලිසිය මහත්තුරුත් එක්ක අපි කිසි ප්‍රශ්නයක් නැහැ මොකද ඒගොල්ලෝ රස්සාව කරන්නේ ඒක බොහොම සුහද වෙන කරන් යන වාරණ යොද කරගෙන නවත්තන්න උත්සාහ කරනවා කාගමකට රයිල් වික්‍රමසිංහගේ ඕනකම් වලට එනිසා ඒ පැත්තෙන් ගත්ත ජනතාව පහකට බහින්නක වළක්වන්න හදනවා කටවල් වහන්න හදනවා ත්‍රස්තවාදී පනත් අලුතෙන් ගේන්න හදනවා අලුත් ත්‍රස්තවාදී පනත ගෙනාවොත් ඉන් ජනතාවට කටාරින්න වෙන්නේ කන්නයි ඈනු යවන්නයි විතරයි කතා කරන්න හම්බෙන්නේ කතා කරන ඕන එකක් ත්‍රස්තවාදී කියවපටපත් වෙනවා එහෙවු මිනිහෙක් රයිල් වික්‍රමසිංහ එයා ජීවත් වෙන්නේ මොකද්ද වෙන ලෝකෙක ඒ විතරක් නෙවෙයි ජනමාධ්‍ය මර්ධන කරන පනත් ලෑස්ති කරන් ඉන්නෝ විකාශන අධිකාරී පනත් ජනමාධ්‍යල කටවහන්න හදනවා ආණ්ඩුට පක්ෂ රයිල්ට පක්ෂ ජනමාධ්‍ය අර ආණ්ඩු විවේචන කරන රයිල් විවේචන කරන ජනමාධ්‍යල කතවහන් උත්සාහ කරමින් ඉන්න නිසා එක පැත්තෙන් ගත්ත ජනතාව මත බරපතවන අනිත් පැත්තෙන් ජනතාවට තමන්ගේ හන්න නගන තියෙන අයිති උදුර ගන්න කටවල් වහන බයවර්ධන දේශපාලන කරන උත්සාහ කරමින් ඉන්න අපි රයිල් දෙකේ නොයසෙල්ලම් හරියන්නේ නැහැ පළවෙනි කාරණය මොකද්ද රයිල් වික්‍රමසිංහ ජනවරමක් නැහැ රට පාලනය කරන ජනවරමක් නැහැ
එයාවයි ජනාධිපතිකම කරන පාර්ලිමේන්තුවේ ඉන්න මහින්ද රාජපක්ෂලාගේ 130කට ගෙට්ටු අර ලයිට් කණුවගේ മന്ത്രി කණ්ඩායම නිසා නැත්තම් ඔය කරන්න පුළුවන්කමක් නැහැ යාට අපි අභියෝග කරන යාට පුළුවන් නම් පෙන්වන්න ජනවරක් තියනවා කියලා පුළුවන් නම් පෙන්වන්න ආ සල්ලි නැත්තම් පළාත් පාලන ඇතන හැමතැනම තියන්න බෑ නම් අපි කියනවා එකක් තියමු මොකද්ද මේ ගම්පා නගර සභාවේ චන්ද්‍රිතර කියලා බලමුකෝ කවුද දිනන්නේ කියලා අපි කියනවා මොකද්ද රයිල්ට ගන්න පාඩමක් ගන්න තනසා රයිල් එක්කම කියලා ගන්නේ බැහැල යන එකක් අවසන් වෙන එකක් ඒක නැවත ගොඩ ගන්න බෑ සර් රයිල් ජනාධිපති හිනේ මේකෙන් ඉවරයි අවසර 75 ගේ කාලේ මෙතන ඉවරයි ඒ නිසා මෙතනින් එහාට දෙන්නේ මොකද්ද ජනතාවගේ ආණ්ඩුවක් අපි හදන්න ඕන මේ රට අවුරුදු 75ක් පාලනය කළ මාරු මාරුවට විකුණලා බඩුමිල වැඩි කරලා කාලා කාලා හපයක් කරලා තියෙන්නේ හත කෙනෙකුට ගොඩ ගන්න බැරි මට්ටමට වටලා තියෙන්නේ මේ රට කරපු විනාශය අතිශය බරපතලයි ඔබ කවුරුත් දන්නවා අපේ රට අපි මෙහෙම ජීවත් වෙන්න ඕනද මෙහෙම ජීවත් වෙන රටක් නෙමෙයි මේක අපිට මොනවද නැත්තේ මේ රටේ හැමදේම තියෙන ඉතාමත් හොඳ ලස්සන සුන්දර රටක් මේක නිසා ඒ රට විනාශ කරේ මේගොල්ලෝ දැන් බයවත්දලා ඒ රට ගොඩනගන්න මිනිස්සුන් බයවත්දන්න උත්සාහ කරනවා අනිත් පැත්තෙන් අත්තම පරණ සෙල්ලමයි පටන් ගන්න උත්සාහ කරනවා ඒක මතක් කරන්න මොකද්ද ඒ තමයි රයිල් වික්‍රමසිංහල මහින්ද රාජපක්ෂලා තමන්ගේ බලය රැකගන්න කරන්න ඕන ජාතිය ඔක්කොම කරාට පස්සේ අවසන් තුරුම්පු හැටියට ආපහු ජාතිවාදය ආගමික අන්තවාදය අවසන් උත්සාහ කරමින් ඉන්නවා අපි ඔබට කියනවා අපේ රටේ මේ පාලකයෝ තමන්ගේ බලය වෙනුවෙන් පටු වරමුණු වෙනුවෙන් ජාතිවාදය උස්සලා අපේ රටේ ගලා ගියලේ හොඳටම ඇති නැතිවෙච්ච ජීවිත හොඳටම ඇති නැතිවෙච්ච දේපොළ හොඳටම ඇති මේ පාලකයෝ ආගම්වාදය උස්සලා අපේ රට කරපු විනාශය හොඳටම ඇති නිසා නැවතවතාවක් මේ පාලකයන්ට මේ දුෂ්ට පාලකයන්ට අපේ රටේ ජනතාව රවට්ටන්න ජාතිවාදය ආගම්වාදය අවුස්සන්න ඉඩ නොදෙන්න අපි කවුරුත් වග බලා ගන්න ඕන නිසා අපිට මේ රට හදන්න ඕනේ ජාතිවාදය නෙවෙයි ජාතික සමගිය අපිට මේ රට හදන්න අවශ්‍ය වෙන්නේ ආගමික අන්තවාදය නෙවෙයි ආගමික සහජීවී සමගිය නිසා අපි සිංහල දෙමළ මුස්ලිම් බෝග මැලේ ජනතාව සියලුම ආගම් මතන ජනතාව එකතකට කරපු දෙවෙන්ත ජනතා බලවේගයක් හදලා තියෙනවා තව හදමින් ඉන්නවා ඒක තමයි ජාතික ජන බලවේගය මේක දිනපතාම ශක්තිමත් වෙන බලවේගයක් ශක්තිමත් වෙන බලවේගයක් රනිල් ඡන්ද අකුලුවට අපි කඩේ වහන්නයි කියලා අපි රනිල්ට කියන්න ඕන කම තියෙනවා ඔය ඡන්ද අකුලන්න ඔය ඡන්ද අකුලන් එන්නේ අපි මහපාර ලෑස්ති අපිට පුළුවන් මහපාර උද්ඝෝෂණ කරන්න අරගල කරන්න ජනතාව උතු ගන්න ජනතාවත් කොල්ලා ඕගොල්ලන්ට මූණ දෙන්න බැරි දෙවන්ත ජනතා බලයක් අපි හදනවා මෙරට හදන්න ධෛර්යය තියෙන මිනිස්සුන්ගේ ප්‍රීත දෙවන්ත ජනතා බලයක් අපි හදනවා අද ඒ ජනතා බලයට විශාල තහවුරක් තියෙනවා අද කවුද අපට සහයෝග නොදෙන්නේ පොගේගල ඔබ කවුද දන්නවා විශ්‍රාමික හමුදා නිලධාරී මාතෘ විශාල ප්‍රමාණයක් දැන් මේ ජාතික ජන බලයක හඳුක් හදන එක තුලා තියෙනවා මෙතන කවුදක්වත් කලින් දේශපාලන හේතුව තිබුණේ නැහැ ඒවලුත් අත්දැකීම් අපිට ඒ නිසා අපි මෙරට හදන්න ආසයි අපිට හදන්න ඕන ඒක කරන්න බෑ මේ දුෂ්ට නඩේ සිංහාසනෙන් බස්සන් නැතුව ඒක නිසා අපි ඔබට කියන්නාවේ අපි රනිල් වික්‍රමසිංහල නඩේ මේ සිංහාසනෙන් බස්සන් දෝන හැබැයි ඒකට අපිට තියෙනවා සටනක් කරන්න ඉවසීමෙන් සටනක් කරන්න තියෙනවා රනිල් වික්‍රමසිංහල අටවන ජාතිවාදී උගුල්වල ආගම්වාදී උගුල්වල පය තියන්න නැතුව රනිල් වික්‍රමසිංහල අටවන ප්‍රචණ්ඩකාරී උගුල්වල පය තියන්න නැතුව අපි විසීමෙන් සංයමයෙන් සටන්කාමීව මේ සටන ජයග්‍රහණ සඳහා ජනතා පෙළගස්සන්න ඕන අපි අද මෙතෙන්ට ආවේ එකට අපි ආයගම් පහට ජනතාවට හඳ ගාව කියන්න අපිට ජනතාවට රටට වෙන විකල්ප නැහැ එකයි තියන්නේ ඒක තමයි ජාතික ජන බලවේගයක අත්කල් බඳගෙන ජනතාවගේ ආණ්ඩුවක් නිර්මාණය කිරීම ඒර විනිකල්පයක් නිසා වසර 75ක මේ දුෂ්ට දේශපාලනය නිමා කිරීමට ලෑස්තිවෙමු වසර 75ක රට විනාශ කරපු මව් මහපයක් කරපු රට විකුණපු රට ණය කරපු ආ උපදින පරම්පරාවක් ගානේ ණය කරපු මේ පාලක කල්ලිය පළවහැරලා අපේ රටේ ජනතාවට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කිනහලයි දෙන්න පුළුවන් රටක් අපි හදන්න ඕන ඒ හදන හද හදන වගකීම අපි මේ අපි ඔක්කොම ජාතික සම්බන්ධකේ බාර ගන්නවා කියලා අපි ඔබට සහතික වෙනවා අපි බාර ගන්නවා රට හදන්න මෙරටේ දේශපාලන සත්‍යය වෙනස් කරන්න ඒ වෙනුවෙන් අපි කවුරුත් විශ්වාසෙන් සටන් වදින්න අපි ඔය කරත් ගන්න කාටවත් බෑ ජයග්‍රහණය අපේ රනිල්ට පරාජය මහින්දට පරාජය ජයග්‍රහණය ජාතික ජනබලයේ කටිස
ජයග්‍රහගෙන විශ්වාසයෙන් අපි ඔක්කොම වැඩ කරමු සටන් කරමු අරගල කරමු ජනතාව එකතු කරමු ජනතාව ගාවට යමු මේක දෙවෙන්ත ව්‍යාපාර කරලා අපට ලැබෙන කොළෙනි අස්ථාදීම මේ දුෂ්ටපාලනය නිමා කරලා අපි ජනතාවගේ පාලනයක් නිර්මාණය කරමු ජනතාවගේ ආණ්ඩුවක් හදමු අන්න සදා බෑවදනාකම ශක්තිය ධෛර්යය පාදා ගන්න අපි මේ සමු ගන්නවා ජාතික දලවලයකට ජය වේවා ජාතික දලවලයකට ජය වේවා බෑවදනාකම ජය වේවා ජය වේවා කොමිස්තුතියි